කරා. ඔයගොල්ලන්ට පේනවා නියම එළියක් තියෙනවා මේකේ. සෙට් එකට එනකොට වාහනවල වාහනේ හුලං රෝදවල හුලං අඩු කරන්න ඕන සාමාන්‍යයෙන් 35ට විතර තියෙනක 15ට අඩු කරන්න ඕන මේ එනකොට මේ හුලං අඩු කරන තැන තමයි මේ මෙතන ඕගොල්ලන්ට පේන්නේ මෙතන මේ වාහන ඔක්කොම ඇවිල්ලා හුලං අඩු කරන එක තමයි මේ කරන්නේ ඔක්කොම පෝවිල් වාහන අතට යන්න කලින් හුලං අඩු කරනවා මෙතන චිකයින් ඉදිකේ සීලා ඉන්ඩ සෙට් එකට යනවනම් කෙලින්ම ඇවිල්ලා රවුන්ඩ් බවුට් එකෙන් කෙලින්ම ඇවිල්ලා ඊට පස්සේ සිග්නල් තියෙන තැනින් අතට දාලා මේ වගේ සෑන්ඩ්විච් එකක් තියෙනවා ඒක ඉදිකේ තමයි යන්න තියෙන්නේ සෙට් එක ගන්නම් කියලා වට ඉර බෑගෙන යනවා දුකයි මොනව කරන්නද එක් ගන්න බැරි වගේ මොකද මේ මෙහෙට එනකොට එකක් තියෙනවා වෙලාව හරියට ගෙස් කරන්න අමාරුයි මේ කීක දේවල් වලට වෙලා යනවා ඉතින් මෙතන මේ දකුණු අත පැත්තේ සම්පූර්ණ කාන්තාරේ වම් අත පැත්තට මුහුද තියෙනවා බැහැගෙන යන රතු පාටට වැලිකන්ද දෙහයින් ඕගොල්ලන්ට පේනවා ඇති ඇත්තට මං හිතුවා ටයිම් ලැප්ස් එකක් දාලා මේ මුදට
මන් ටිකක් දුර ඇවිල්ලා නතර කරා. මෙතන ඇත්තටම දැන් ඉර බහින් එක මාර ලස්සනට පේනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. තද රතු පාටට තමයි පේන්නේ ඉර. හරිම ලස්සනයි. මේ හරි මම දාගන්නවා ටෙන්ට් එක. හැබැයි මුහුදේ නාන්න බෑ. හෙට උදේට මේ මුහුදේ නාන්න වෙන්නේ. ඒ වුණොත් ඒ වෙලාවට ඒ කිට්ටුවට කියලා නාගන්න පුළුවන්. අර ඈත පේන්නේ මුහුද. ඊට පස්සේ මුහුද මේ මෙහෙන් කලපුව වගේ ඇතුළට ඇවිල්ලා ඒ ටික තමයි මේ ඔයගොල්ලන්ට මේ ටික පේන්නේ. ඒ කියන්නේ මේ වඩදිය බාදිය හින්දා. යාළුවනේ ඔන්න දන්නේම නැතුව ඉතින් රෑ වුණා. මොකද හරි ඉක්මනට රෑ වෙනවා මේ දවස්වල වින්ටර් එක නිසා. ඉතින් මම මේ හරි තමයි දැන් ටෙන්ට් එක ගන්න හිතුවේ. ඉතින් මේ පාර මගේ තියෙන්නේ රවුන්ඩ් ටෙන්ට් එකක්, ඔටෝමැටික් ටෙන්ට් එකක්. ඉතින් මැනුවල් ටෙන්ට් එකක් තියෙනවා. මම ඒක ගන්න මේක ලේසි. ඔටෝමැටික් පොවර් ටෙන්ට් එක දිනවා. ඒක මෙතන දැන් දානවා. දැන් LED පෝල් ලයිට් එක හයි කරන්න යන්නේ. ඒ ලයිට් එක අපු කවරේ තමයි මේ තියෙන්නේ. කියන්න ඕනේ ඉතින් මේක ඇත්තට මාර එලියක් තියෙනවා මේ ලයිට් එකේ. මේ කාර් එකේ තියෙන 12 වෝල්ට් වලින් තමයි වැඩ කරන්නේ. තියෙන අර GoPro එකේ වගේ ස්ක්‍රූ එකක් තියෙනවා. ඒක මේකට හයි කරන්න තියෙන්නේ. ඒක කරලා මේ නැට් එක දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේක තියෙන 12 volt එක ස්විච් එක ඒක ගහන්න ඕන සිකල් ප්ලේට් එක. හරි. අපි හයි කරමු. ඔන්න මම පෝල් ලයිට් එක හයි කරා. ඔයගොල්ලන්ට පේනව නේද? නියම එළියක් තියෙනවා ඒකේ. මම ඉතින් ටෙන්ට් එකත් හරි කරා. ෆෝල්ඩින් ටේබල් එකක් තියෙනවා. ඒකත් දැන් ඩිගෑරියා. ඉතින් වාහනේ චුට්ටක් ස්ටාර්ට් කරා. මොකද මේ බැටරි බස් ඔත් එහෙම යන්න වෙන්නේ නැහැ. ඒක නිසා ටෙන්ට් එක මෙතන ගෙවුවා. ඉතින් මට හම්බුණා මේ පැලට් එකක් එනකම මග තිබිලා. මේක මම අරන් ආවා අවසර මේ සීතලට පොඩ්ඩක් ගිනිමෙලයක් ගන්නකොට දර ටිකුත් දෙනවා. මේක තින් ටික කපලා ගත්තා නම් ලස්සනට වැඩි කරගන්න පුළුවන්. ඉතින් හොඳටම මහන්සි කෝපි එකක් බීලා හිටියනම් හොඳයි. වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරි, උඹ යනවා. අපරාධයක්වත් ගියේ නැහැ. ඉතුරු වතුරේද. ඕෆ් කරමු. හරි. ලයිට් එක ගියා කියන්නේ මොකද්ද මේ? කේබල් එකකින් ගැලවිලා. මේක දාගමු. හරි, ඔන්න ලයිට් එක ගියා. ඊට පස්සේ ඉතින් ලයිට් එක හදාගත්තා. මේ උඩ අතන මේ කනෙක්ටර් එකක් තියෙනවා අයි වෙන. ඒක මුලකට වැටෙනවා. අපි බිස්කට් එකක් කාලා ටේක අප් කරමු. ඒත් මොකද මේ කෝපි එක දාන්න ප්‍රමාණය
කියන්න ඕනේ යාළුවනේ දැන් අහලා බලලා කවුරුත්ම නැහැ මං ඉන්නේ කාන්තාරේ මැද මේ වගේ තැනකට ඇවිල්ලා මේකක් හදාගෙන බිස්කට් එකක් කාලා මේ බොනකොට උලංගත් එක්ක මාර නිෂ්කලංක බවක් තියෙනවා ඒ වගේම කියන්න ඕන මාර නිදහස් නිකන් වෙන ලෝකයකට ගියා වගේ මිනිස්සු ගාත් කවුරුවත් නැතුව තනිවම ඉන්නකොට මාර නිදහසක් දැනෙන්නේ ඉතින් අපේ රටේ මේ ටෙන්ට් එක පැත්තකට යනවා මේ හුලං වැඩි මේකේ අර හුක්ස් ගහන්න බෑ ඒ නිසා මම වතුර බෝතලයක් තියලා ගැට ගැහුවා මේ කොන් හතර එකක් මේ පැත්තට ගැහුව ගැට ගැහුවා අනිත් එක ගැට ගැහුවා. මෙතන ටයර් එකට. අනිත් නූල ගැට ගැහුවා මෙතන ටයර් එකට. ඉස්සරහා තියෙන පැලට් එක මම ඒක ගන්නව රෑ වෙලා. ඒක රෑ වෙලා මේ පළල අරගෙන මේ ගිනි මැලේ ගහන්න ගන්න ඕනේ. ඉතින් කියන්න ඕනේ ඇත්තටම මේ අර අපි ලංකාවේ ඉන්නකොට කැම්පින් කරනකොට කැලෑවේ ගිහිල්ලා මාන සතුරුල් ලැබලා දියැලක ඉන්නාලා ඉතින් එහෙම අපි විනෝදයක් ලබනවනේ. ඉතින් ඒ ෆන් එක මෙහෙ ගන්න බෑ. මොකද මේ කැලෑ නෑනේ. ඉතින් කාන්තාර කියන්නේත් ඉතින් ස්වභාවිකව හැදුණ දෙයක්නේ. ඒකත් ඉතින් විඳින්න අපිට පුළුවන් වෙන්න ඕන මං හිතන විදිහට. ඉතින් මේ මම සැරෙන් සැරේ LED ලයිට් එක ඕෆ් කරනවා. මොකද වාහනේ බැටරි වැස්සොත් එහෙම උදේට ස්ටාර්ට් වුනේ නැත්නම් එහෙම සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. තා පොඩි වැඩක් තියෙනවා. ඒකින් නම් ලයිට් එක දැන් ආයෙ ගහනවා. මේක වාහනේ පිටිපස්සේ තියෙනවා නේ සිගරට් ලයිට් ටික. ඒකට ගහන්නයි තියෙන්නේ. ඒකට ගහමු ලයිට් එක පත් වෙනවා බලහත්කාරම එළියයි. මේක මට ඔෆ් කරමු. ඉතින් මේක තිබ්බේ කරිකෝයිටි. මේක ඇවිල්ලා ලයිට් ස්ටික් එකක්. මේක තියෙනවා 12ක් හත් වෙනවා කියලා. මට එච්චර ගණන් නැහැ. මේකේ තියෙන ලික්විඩ් එකක් හරි පේනව නේද රිමූව් ෆ්‍රොම් ෆොයිල් රබ් බෙන් මන්ස් දැන් නවන්න තියෙන්නේ දැක්කද ඒක හොල්ලලා දෙකට කඩපුවොත් පත් වෙනවා. මේක පහ 12ක් පත් වෙනවලු. ඉතින් මේක හොඳයි ඇත්තටම මේ මම ඇත්තට මේක අස්සේ මේ මේක දැම්මේ. මේක අස්සේ එක දාන්න. දැක්කද? රයිට් දැක්කද? දැන් මේක ඕෆ් කරමු. මේ ලයිට් එක මම ඕෆ් කරනවා. අදිසියක් වුණා ගන්න පුළුවන්. කොහොමද ඉලිය දැක්කද දැක්කද කූරු වගේ තියෙන හැටි යාළුවනේ දැන් මං රෑට ගන්න පොඩි සලාඩ් එකක් හදාගන්න කියලා බැලුවේ ඉතින් ඕන කරන බඩු ටික මේ හොදල කරලාමයි ගිනාවේ ඉතින් මෙතින් නම් ඒක පොඩ්ඩක් හදාගමු මොකද මෙහිදී වැඩිපුරම තෙල් කෑමනේ කැවෙන්නේ මැද පෙරදිග ඉන්නවා කියන්නේ ගොඩක් කට්ටියට තෙල් කෑම තමයි කැවෙන්නේ. ඒ කියන්නේ ගොඩක් මස් මාළු ඕවා තමයි කැවෙන්නේ. ඉරවලු කැවෙන අඩුයි. ඉතින් බොහෝ විට සලාඩ් එකක් කන එක හොඳයි කියලා හිතුණා. ඉතින් මම ගෙනල්ලා තියෙනවා ගර්කින්ස් තියෙනවා. තක්කාලි ගෙඩියක් දෙනවා බෙල් පෙපර් ලැටියුස්. ටික දාලා මේ සලාඩ් එක හදලා දුන්නා. ලුණේ සලාඩ් එක හදලා ඉවරයි
තියෙනවා. ටජට් එකෙන් කවුම් මේ ටිකස් කරලා. Right. දැන් ඉතින් කණ්ඩායම් තියෙනවා. Çubiri. Mekme alut mayonez sıra. Bunda yiyelim.